හරි. ඉතින් අද මම බැලුවා මේ විදිහට අපි කරන්න යන්න මම හිතනවා ඔයාලා මේ ලීනියව පේන කෙනෙක් හරිද? බලමු අපි වෙනවද කියලා. මේවා. ඊවත් සාමාන්‍යවට පේනව නේද? අපහැදිලි තාවයක් තියෙනවද? බෝඩ් එකේ මෙතන මේ ස්පොට් එකක් තියෙන්නේ නේද? මේ ස්පොට් එක. ඒක තමයි ස්ක්‍රීන් එකනේ. චුට්ටක් කැමරාව හදන්නම් බලන්න. හරි, අද අපට මොකද තියෙන පාඩම? අපිට තියෙන්නේ ඉකරේ නයි අද අපට භාග තියෙන්නේ. මේ භාග කරානේ යම් කිසි මට්ටමකට. හරි, අද අපිට තියෙන බොඩ් මාස් නේ. බොඩ් මාස් සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. අපි කරමු යාද බොඩ් මාස් සම්බන්ධයෙන්. බොඩ් මාස් සම්බන්ධයෙන් කරද්දී ඊට පුළුවන් මෙහෙම වැඩ කිහිපයක් කරන්න.
හරි. බොඩ්මාස් නේ. බොඩ්මාස් කියන එක අපි කතා කරොත් එහෙම මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. මේ වැඩ අපි කොහොමද කරන්න කියලා. සාමාන්‍යයෙන් භාග සුළු කරද්දී අපි සාමාන්‍යයෙන් භාග සුළු කරන් යද්දී භාග හරියට ඒ කියන්නේ දැන් අපි දන්නවා මෙන්න මෙහෙම අපි දෙක කතා කරමුකෝ. අපි හිතනවා අපිට තියෙනවා 2 එකතු කිරීම 5 අඩු කිරීම 6 ගුණ කිරීම 2 නැත්නම් ගුණ කිරීම මෙතන ගමුකෝ 2 ගුණ කිරීම 2 කියලා තියෙනවා. මේ වගේ එකක් තියෙනවා කියලා අපි හිතමුකෝ. ඒතර මේක කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහෙන් නේ. කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට කොහොමද? මුලින්ම මේ 2 එකතු කිරීම 5 අඩු කිරීම 2 ගුණ කිරීම 2 කියන එක මෙයාට මුලින්ම එකතු කිරීම කරන්න පුළුවන්. ඒතර 7 අඩු කිරීම වලට ගුණ කිරීම කරන දෙවරක් දෙක 4යි. 7න් 4ක් අඩු වුණාම කීයද? නැත්නම් මුලින්ම එකතු කිරීම කරලා මේ මේක නම් හැබැයි මේ මේ මම මේ පෙන්න උදාහරණ ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් එන්නේ කොහොම කරත් හරියනවා. අපි නිකන් මෙහෙම ගමු උදාහරණයක්. කොහොමද? 5 ගුණ කිරීම 2 අඩු කිරීම 6 එකතු කිරීම 2 බෙදීම 2. හරි. මේ වගේ අපි උදාහරණයක් ගමුකෝ. ඒතර මේක කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මුලින්ම කනෙක්ට් කරන්න පුළුවන් 5 ගුණ කිරීම 2 මෙන්න මෙහෙම. 5 වරක් 2 10යිනේ. 6 එකතු කිරීම 2 බෙදීම 2. මම මෙයාව සුළු කරා මුලින්ම. මෙන්න මේ පැත්තට 5 ගුණ කිරීම 2 කියන එක. ඒතර 10ෙන් මම ඊළඟට කරනවා 10ෙන් 6 අඩු කරාම 4යි. 4ට 2ක් එකතු කිරීම බෙදීම 2. ඊළඟට මම කරනවා 4 එකතු කරනවා 2ට. කීයද? 6 බෙදීම 2. 6 බෙදීම 2. ඒතර මොකද වෙන්නේ? 6 බෙදීම 2 වුණාම කීයද වෙන්නේ? 3යි. 6 බෙදීම 2 3යි. හරිද? ඕක තව ගැට් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. 5 ගුණ කිරීම 2 අඩු කිරීම 6 එකතු කිරීම 2 බෙදීම 2 කියලා තියෙනවා. ඔය දෙන්න තියෙන්නේ. එතකොට කනෙක්ට් පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මුලින්ම 5 ගුණ කිරීම 2 කරන්න තෝ 2. මෙයා කරනවා 6න් 2ක් එකතු කරනවා. 5 වරක් 2 10යි. මේ 5 වරක් 2 10යිනේ. ඊට පස්සේ මේ 6 එකතු කිරීම 2 අඩු කිරීම 8යි කියලා ගන්න. ඊට පස්සේ බෙදීම 2යි. 10න් 8ක් ගියහම කීයද? 2යි. 2 බෙදීම 2යි. අවසාන උත්තරය 1යි. දැන් බලන්න. එක විදිහට අපි සුළු කරන් යද්දී අපිට 3 කියලා උත්තරයක් ආවා. තවත් විදිහට අපි සුළු කරන් යද්දී 1 කියලා උත්තරයක් ආවා නේ. පැහැදිලිනේ. ඒතර මෙහෙම උත්තර දෙකක් අපිට ගණිතේ එන්න පුළුවන්ද? බෑ. උත්තර දෙකක් අපිට ගණිතේ එහෙම එන්න බෑ නේද? තේරෙනව නේද? ඒ කියන්නේ අපි හතරේ විදිහ තියෙනවා නම් මේ එකම ක්‍රමයේ තමයි එන්න ඕන. ඒ කියන්නේ මෙතන අවුලක් තියෙනවා. දැන් මෙහෙම තර්ක කරන්නත් බෑ නේ. දැන් කවුද හරි? දැන් මේ ක්‍රමයේ වැරදි කියන අපිට තර්කයක් තියෙනවද? නෑ නේ. තර්කයක් නෑ. ඒ කියන්නේ මෙහෙම කෙනෙක් මේ පියවරෙන් හදුවා කියලා අපිට වැරද්දක් කියන්න බෑ. මේ පීවරෙන් මෙහෙම දුවා කියලාද වැරද්දක් කියන්න බෑ. මොකද අපි කිව්වේ සුළු කරන්න නම් මෙන්න මේ ගණිතමය ප්‍රකාශනය සුළු කරලා පෙන්වන්න කියලා නම් තියෙන ගණිත කර්ම වලට අනුකූලව යා කොහොම හරි සුළු කරලා පෙන්වුවා නම් අපිට මේක වැරද්දක් කියන්න බෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ තමයි අපි ගණිත කර්ම යම්කිසි පිළිවෙලට සුළු කරේ නැත්තම් එක එක්කෙනා Tamanට කැමති විදිහට සුළු කරන් ගියොත් මොකද වෙන්නේ? මේ අපට අවසාන ලැබෙන පිළිතුරු වෙනස් වෙනවා. ඉතින් ඒ ගණිතයේ අන්නෝයි විසංවාදෙට ඉඩ තියන්නේ නැහැ. ඒ හින්දා පොදුවේ අපි සම්මතකට එනවා මේ ලෝකේ කවුරු ගණිතය කියන විෂය හැදෑරුවත් ගණිතය කියන විෂයේදී යම්කිසි ප්‍රකාශනයක් සුළු කරනවා නම් ඒක සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඒක භාගඩංගු ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. දශමඩංගු ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වීජීය පදඩංගු ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම ගණිතමය ප්‍රකාශනය සුළු කරනවා නම් නීතියකට යටත් කියලා කියනවා. මේ නීතිය ඇත්තම සම්මතයක්. හරිද? අපි ඒකට කියනවා බොට් මාස් කියලා. බොට් මාස් කියලා අපි කියනවා. මොකක්ද ඒකේ තියෙන්නේ? බොට් මාස්. බොට් මාස් කියන එකේ තේරුම තමයි මෙහෙමයි. මේක හැදිලා තියෙන මෙන්න මෙහෙම දෙකකි. B අකුරෙන් කියන්නේ බ්‍රැකට්ස් කියන එක. මේ වරහන්. හරිද? වරහන්. මේකෙන් කියන්නේ වරහන් බ්‍රැකට්ස් කියන එක. ඕ කියන්නේ අර්ථ දැක්වෙන්නේ අල් නයන්න පුතේ. අල් නයන් කියනකෝ අර දන්නවා දැන් අපි ඉගෙන ගත්තා. අල් නයන්ෙන් කියන්නේ මොකක්ද?
ගුණ කිරීම කියන එක. D කියන්නේ බෙදීම, M කියලා කියන්නේ ගුණ කිරීම, A කියලා කියන්නේ එකතු කිරීම, S කියලා කියන්නේ අඩු කිරීම. මේක ඉංග්‍රීසි වචනෙන් තමයි අවිල්ලා තියෙන්නේ මේ. Bracket of division, multiplication, addition, and subtraction කියන විදිහට. ඒ කියන්නේ මොකක් හරි ගණිතමය ප්‍රකාශනය සුළු කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් මොනක් කළ යුතුද? මෙන්න මේ කියන සම්මතයට කරන්න ඕනේ. මෙන්න මේ කියන සම්මතයට. තේරුණා නේද? මේ සම්මතයට කරේ නැත්නම් අපට ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද උතුර මේ සම්මතය? මේ brackets of division, multiplication, addition, subtraction. නැත්නම් අපි කියුවොත් එහෙම වරහන් සුළු. يعني මුලින්ම යම්කිසි ප්‍රකාශනයක් තියෙනවා නම් අපි ප්‍රමුඛතාවය දෙන්නේ මොකටද? වරහන් සුළු කරන්න. වරහන් සුළු කරන්න. ඊළඟට අල් නයන්න ගුණ කිරීමනේ. අල් නයන්න කියන්නේ ගුණ කිරීමම තමයි. අල් නයන්න සුළු කරන්න. ඊළඟට මෙන්න මේ දෙන විශේෂය මේ බෙදීම සහ ගුණ කිරීම මෙයාට ප්‍රමුඛතාවද මේ මේ තියෙන පුතේ ප්‍රමුඛතාව පිළිවෙලක්. ඒ කියන්නේ යම් කිසි ගණිතමය ප්‍රකාශනයක් දැක්කොත් පළවෙනි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කාටද? වරහන් සුළු කරන්න. වරහන්. ඒ කියන්නේ ගණිතය ප්‍රකාශනයේ කොච්චර ලොකු උනත් කමක් නැහැ. අපිට වැඩකුත් නැහැ. වරහන් කොහෙද තියෙන්නේ? එයා සුළු කරලා තමයි ඊළඟ මොනවද? ඊළඟ සුළු කිරීම වලට අපි යන්නේ. එහෙනම් ප්‍රමුඛතාව මොකද? පළවෙනි එක වරහන්. ඊළඟ ප්‍රමුඛතාව පිළිවෙල මොකද්ද? අල් නයන්න. අල් නයන්න කියන්නේ ගුණ කිරීමම තමයි. අල් නයන්න කියන්නේ ගුණ කිරීමම තමයි. හැබැයි මෙතන මේ DM කියන එක DM කියන්නේ මම කිව්වා ඉස්සෙල්ලත් DM කියන්නේ මොකද්ද? DM කියලා කියන්නේ බෙදීම සහ ගුණ කිරීම. මේකේ සමාන ප්‍රමුඛතාව තියෙනවා. සමාන ප්‍රමුඛතාව. ඒ කියන්නේ මුලින් ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශනයක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා කියලා හිතන්නකෝ අපි. අපි හිතමුකෝ. අපි හිතමු යම් විශේෂ ප්‍රකාශනයක් තියෙනවා අපිට පහ ගුණ කිරීම හතර බෙදීම දෙක. පහ ගුණ කිරීම හතර බෙදීම දෙක. හරිද? තවත් ප්‍රකාශනයක් අපිට තියෙනවා හය බෙදීම දෙක ගුණ කිරීම තුන. දැන් මේ ප්‍රකාශන දෙකේම පුතේ අඩංගු වෙන්නේ ගුණ කිරීම සහ බෙදීම විතරනේ. මේ මේකෙත් ගුණ කිරීම සහ බෙදීම විතරයිනේ. එච්චරයි අඩංගු වෙන්නේ. එතකොට මේ දෙකේම ගුණ කිරීම සහ බෙදීම විතරයි නම් අඩංගු වෙන්නේ මෙයාලගේ අනුපිළිවෙල. පිළිවෙල එක සමාන. එක සමානයි. වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. මොකද දන්නවද මේ? මුලින්ම ගුණ කිරීම තිබ්බත් අපිට එකයි. මුලින්ම බෙදීම තිබ්බත් අපට එකයි. අපට වම මේ පැත්තට අපි සාමාන්‍ය සුළු කරන්න පුතේ මේ දිශාවේ සිට මේ පැත්තටනේ නේ වමේ සිට දකුණටනේ වමේ සිට දකුණට සුළු කරන් යද්දී නැත්නම් ආරම්භයේ සිට අවසාන සුළු කරන් යද්දී මුලින්ම තියෙන ගුණ කිරීම නම් ගුණ කිරීම ඉවර කරනවා මුලින්ම තියෙන බෙදීම නම් බෙදීම ඉවර කරනවා එහෙනම් ඔයාලට පැහැදිලිව මේ DM මේ බෙදීමෙන් ගුණ බෙදීමයි ගුණ කිරීමයි කියන එකේ සමාන මොනවද තියෙන්නේ සමාන ප්‍රමුඛතාවයන් මුලින්ම හම්බෙන්නේ ගුණ කිරීම නම් ගුණ කරලා දැම්මා මුලින්ම හම්බෙන්නේ බෙදීම නම් බෙදලා දැම්මා බලමු මේ වැඩේ කරන්න දැන් මේ ප්‍රකාශනයේ හම්බෙන්නේ මුලින්ම ගුණ කිරීම එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ මම ගුණ කිරීම කරා 5 4 4 කීයද 20යි 20 දෙකෙන් බෙදුවොත් කීයද පුතේ උත්තරේ 10යි 20 දෙකෙන් බෙදුවොත් 10යි මේ ප්‍රකාශනයේ මට මුලින්ම හම්බෙන්නේ බෙදීම කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රමුඛතාව පිළිවෙල සමානයි එහෙනම් 6 බෙදීම දෙක කීයද 3යි ඒක ගුණ කරා 3න් කීයද උත්තරේ 9යි වැඩේ පැහැදිලිද නෝ ඒ වගේම තමයි මෙන්න මේකට එකතු කිරීම සහ අඩු කිරීම බෙදීම ගුණ කිරීමත් සමාන ප්‍රමුඛතාවයන් එකතු කිරීම අඩු කිරීමත් සමාන ප්‍රමුඛතාවයන් ප්‍රමුඛතාව වෙනස් වෙන්නේ නැහැ පැහැදිලිනේ මෙන්න මේ නීති අනුව තමයි වැඩ කරන්න යන්නේ BODMAS දැක්ක අපි කියනවා BODMAS කියලා brackets of division multiplication addition subtraction වරහන් අල් නැන්න බෙදීම ගුණ කිරීම සහ එකතු කිරීම අඩු කිරීම ඔය පිළිවෙලට පැහැදිලිද ඔයාලට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පුතේ මට chat එකේ දාන්න බලන්න
සලම මිරය කරලා තිබිලා නෑනේ. ඒකේ ඔයාලට හරියට ඉස්සලා පෙවුන්නේ නේද මේ වැඩි? දැන් පේනව නේද හොඳට? ඉස්සලා මේ අනිත් පැත්තනේ පෙවුනේ. දැන් හරින වැඩි? හරි. එහෙනම් මේ වැඩි අවුලක් නැද්ද? මේක තමයි අපේ මේක එහෙනම් ඔයාලා දාගන්න බොඩ් මාස් කියලා බොඩ් මාස් කියලා දාගෙන වරහන් අල්නයින බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියලා දාගන්න මේව මුකුත් ලියන්න එපා. මෙහෙම ලියාගන්න. බොඩ් මාස් කියලා දැම්මා වරහන් අල්නයන බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. ලීල ඉවරලා මට chat එකේ දාන්න ඉවරයි නම් හරිද? එහෙනම් අපි එක ප්‍රකාශනයක් සුළු කරලා බලමු. එහෙනම් මේක මකනවා. මම ඔයාලට දෙන්න මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. ඔයාලට PDF එක බලන්න පුළුවන්. මම මේ ලියන එක මෙන්න මේ ප්‍රකාශනයේ මම ලියන්නම් දැන් අපි භාග සම්බන්ධයෙන් කතා කරන හින්දා මේ බොඩ් මාස් තියරිය ගැන නැත්නම් මේ බොඩ් මාස් නීති පද්ධතිය නැත්නම් සම්මතේ අපි භාගත් එක තමයි දැන් කතා කරන්නේ. හරි, අපිට තියෙනවා 5 3 අපි ගමුක 5 3 මේ සරල එකක් ගන්න. 5 3 ගුණ කිරීම වරහන් 5 3 ගුණ කිරීම වරහන් 3 1 ගුණ කිරීම නැත්නම් එකතු කිරීම භාගය එකතු කිරීම භාගය. හරි, මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? දැන් ඔයාලා දන්නවා අපිට මොකද්ද තියෙන අනුපිළිවෙල. අපිට තියෙන අනුපිළිවෙල මොකද්ද? බොඩ් මාස් නේ. බොඩ් මාස් කියලා අපිට අනුපිළිවෙලක් තියෙනවා. මං හරි නේද? බොඩ් මාස් කියලා අපිට අනුපිළිවෙලක් තියෙනවා. එතකොට මේ බොඩ් මාස් කියන අනුපිළිවෙලට අපි සුළු කරන් ගියාම අපි දන්නවා මුලින්ම අපිට තියෙන්නේ මොකද්ද? වරහන්. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනේ අපි මුලින්ම සුළු කරන්න ඕනේ මොකද්ද පුතේ? වරහන් නේ. මේ ප්‍රකාශනේ මුලින්ම සුළු කරන්න ඕනේ වරහන්. අපිට ගුණ කිරීම මුලින්ම සුළු කරන්න බෑනේ. මේකට නෝ මුලින්ම වරහන්. එහෙනම් අපි බලමු වරහන්. වරහන තමයි මුලින්ම මේ මම මෙයාව සංකේත මෙන් ඔන්න සිලෙක්ට් කරගත්තා මෙයාව කරන්න. එහෙනම් මම මේ 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 භාගෙට මුකුත් වෙනවද? මේ භාගෙට මුකුත් වෙන්නේ නැහැ. එයා මම ගන්නවා 5 තුන කියලා ගන්නවා. ගුණ කිරීම එහෙමම දානවා. හැබැයි මෙන්න මෙතන මට තියෙන භාග එකතු කිරීමන්නේ. මෙතන තියෙන භාග එකතු කිරීමන්නේ. මේ භාග එකතු කිරීම මොකද කරන්න ඕනේ? දැන් බලන්න අපිට මේක එකපාර එකතු කරන්න පුළුවන්ද? බැ. ඇයි හේතුව? මේක එකතු කරන්න බැරි වෙන්න හේතුව තමයි මෙයාලගේ හරයන් අසමානයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හරයන් සමාන කරන්න ඕනේ. එහෙනම් පොදු හරය අපිට ගන්න පුළුවන් පුතේ 6. එහෙනම් මේකට තුල්්‍ය භාගය ඇල්ලුවොත් 6ට 3 වරක් 2 6යි 1 වරක් 2 2යි එහෙනම් 6න් 2යි මේක තුල්්‍ය භාගයක් වෙනවා එකතු කිරීම මේකත් හරය 6 කරගත්තොත් උඩ කවුරු වෙනවද 3 වෙනවා ඔන්න හරය සමාන කරගත්තා දැන් මොකද අපිට කරන්න පුළුවන් මෙයා නැවත වතාවක් වෙනස් වෙන්නේ නැහැ 5න් 3 එහෙමමයි ගුණ කිරීම ඔන්න අපිට මෙයා හරියද මේ 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 වරහන ඉවර කරන්න පුළුවන් මේ එහෙනම් අපිට මේක සුළු කරාම උත්තර එනවා 2න් 3 5යි අන්න දැක්කද මේ වරහන සුළු කරගත්තා මේ වරහන සුළු කරගත්තා වැඩේ ලේසිනේ. දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන මොකද්ද? භාග දෙක ගුණිතයක්. ඔයාලා දන්නවා භාග දෙක ගුණිතයක් කියන්නේ ලබේ ලබේනොත් හරය හරයනොත් ගුණ වෙනවා නේ. ඔයාලා ලේසිම් පුළුවන් මේ පහට 5ව 1යි මේ පහට 5ව 1යි. එහෙනම් 3 වරක් 1 3යි 1 වරක් 6 6යි. මේක තව තුල්‍ය භාග කරොත් දෙකම 3ෙන් බෙදෙන හින්දා භාගය. වැඩේ පැහැදිලිද? තේරුණාද? මේක ඔයාලට මොන හරි අපහසුතාවක් තියෙනවා නම් කියන්නේ. තව ගානක් කියලා දෙන්නකෝ. ආ හරි තව ගානක් අපි යමු. ඔයාලට පැහැදිලිව පේනව නේද පුතේ මම මේ කියනවා පේනවා මේ මේවා පේනව නේද? ඔව් සර් පේනවා.
හරි හොඳයි. අපි තව ගානක් කියන්න. ඔයාලට මේක මම මෙහෙම තියලා තව ගානක් කියලා දෙනවා. අපි ගමු තව ටිකක් සංකීර්ණ ගානක්. සංකීර්ණ කියන්නේ ටිකක් ප්‍රකාශනයේ පද වැඩි ප්‍රකාශනයක් අපි ගමු. මෙහෙම ගන්නකොට මම ලියන්නම් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ඔයාලට. අපි ගමු. දෙකයි භාගය බෙදීම හතරෙන් එක එකතු කිරීම හයෙන් එක අඩු කිරීම පහෙන් දෙක හරි මේ ප්‍රකාශනය සාමාන්‍යයෙන් පේනවනේ ඒතර මේ ප්‍රකාශනයේ තියෙන මේ තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් නේ මිශ්‍ර සංඛ්‍යාව දෙකයි භාගය හතරෙන් එක එකතු කිරීම ඔන්නෝමම තියෙනවා හරිද හරි එහෙනම් මුලින්ම මොකද්ද කරන්න ඕනේ අපි මුලින්ම මොකද්ද අපි කරන්න ඕනේ මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද බෙදීම නේ දැන් මේ ප්‍රකාශය අනුව අපිට වරහන් නැහැ නේ අල්ලන්නත් නැහැ අපිට තියෙන්නේ මොකද්ද පුතේ මුලින්ම මුලින්ම තියෙන්නේ බෙදීම නේ බොඩ් මාස් බෙදීම මම ඒක පැත්තෙන් ලියලා පෙන්නන්නකෝ ඔයාලා මතක් වෙන හැවිරිස්සම බොඩ් මාස් වරහන් අල්ලන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම සහ අඩු කිරීම කියන එක පැහැදිලිනේ එහෙනම් බෙදීම හින්දා හැබැයි මෙහෙමයි අපිට එකපාර බෙදින්න බෙදන්න බෑ භාගය ඊ මෙයා මෙයා මිශ්‍ර සංඛ්‍යාවක්නේ එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා නම් මොකද මුලින්ම කරන්න ඕනේ විෂම විෂම ගන්න හරි විෂම භාගයක් අපි කරගන්න ඕනේ එහෙනම් මොකද විෂම භාගයක් කරන්න අපිට මේක පුළුවන් දෙවරක් දෙක එකයි දෙක එකේ පහයි පහෙන් දෙක බෙදීම හතරෙන් එක එකතු කිරීම හයෙන් එක අඩු කිරීම පහෙන් දෙක ඔන්න අපිට භාග ආයෙත් තියෙනවා එහෙනම් අපි දන්නවා ප්‍රමුඛතා පිළිවෙල කාටද මුලින්ම දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම බෙදීමට අපි දිය යුතුයි නේ බෙදීමට අපි දිය යුතුයි එහෙනම් කොහොමද අපි භාග බෙදන්නේ පුතේ පළවෙනි භාගය වෙනස් වෙන්නේ නැහැ පහෙන් දෙක එහෙමම මම ලියනවා හැබැයි බෙදීම මම ගුණ කිරීමක් බවට පත් කරගන්නවා ඊට පස්සේ අනිත් එක මොකද මම කරන්නේ උඩයට මාරු කරගන්න උඩයට මාරු කරනවා නේද හරි හොඳයි ඊට පස්සේ අනිත් ඒවා එහෙමම තියෙනවා ඒවා වෙනස් වෙන්නේ නැමේ හයෙන් එක දෙකෙන් පහම පියවරෙන් පියවර ලස්සනට කරන්න මේකට දෙකේවා එකයි හතරට දෙකේවා දෙකයි එහෙනම් පස්සරක් දෙක කීයද පුතේ 10යි පස්සරක් දෙක කීයද 10යි මෙතන මම 10 එකතු කිරීම තියා ගන්නවා නැවත වතාවක් මේ 6න් 1යි අඩු කිරීම 5න් 2යි දැන් මොකද්ද මම කරන්න ඕනේ එකතු කිරීම අඩු කිරීමද මුලින් එහෙම දෙයක් නෑ ඔයාලා දන්නවා මුලින්ම හම්බෙන්නේ එකතු කිරීම කරලා දැම්මා මුලින්ම හම්බෙන්නේ අඩු කිරීම කරලා දැම්මා නේ ප්‍රමුඛතා පිළිවෙලක් නෑ ඒකනේ යාලා සම ප්‍රමුඛතාව තියෙන්නේ මුලින්ම එකතු කිරීම නම් එකතු කරා මුලින්ම අඩු කිරීම නම් අඩු කරලා දැම්මා එහෙනම් අපිට මුලින්ම තියෙන එකතු කිරීමක් දැන් අපි දන්නවා මේකේ හරය හැමදාම එකයි නේද එහෙනම් අපිට එක සමාන හරයකට ගේන්න ඕන 6 මේනම් මේක 6ට ගෙනාවොත් පුතේ මෙතන උඩ වෙනවා කීයද 60 නේ එහෙනම් මෙතන 6න් 1යි අඩු කිරීම 5න් 2යි මේක නැවතරව සුළු කරනට පස්සේ අපිට එනවා 6න් කීයද 60 1යි අඩු කිරීම පහෙන් දෙකයි පහෙන් දෙකයි ඔඩෙන් පහෙන් දෙකයි එහෙනම් මේ තියෙන භාග අඩු කිරීමක් එහෙනම් අපිට නැවත වතාව මොනව කරන්න ඕනද සමාන ගේන්න වෙනවා නේද සමාන මොනවටද හරයන් වලට එහෙනම් අපිට පේනවා 6යි 5යි කියන්නේ 30ට ගෙනාව හැකි 30 ඔව් 6 30ට ගෙන 6ට 30ට ගෙන්නම් පුතේ 5ෙන් ගුණ කරන්න ඕන 61ක් කියන ගුණ කරන්න ඕනද එහෙනම් 5ෙන් 5 පස්වරක් එක 5යි පස්වරක් 6 30යි 305යි අඩු කිරීම මේක මේක 30ට ගෙන්නම් අපි 6ෙන් ගුණ කරන්න ඕනේ එහෙනම් මොකද වෙන්නේ 12 අන්න හරි ඒකත් 12ක් වෙනවා එහෙනම් අපිට මේක සමාන හර තියෙන හින්දා අපිට 305ෙන් 12ක් අඩු කරාම කීයද 12ක් අඩු කරාම කීයද අපිට 293 293යි නේ ඔහම වෙනවා මේක විෂම භාගයක් ඔයාලට කැමති නම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නත් පුළුවන් ඔහම තිබ්බ කියලා වැරදක් නැහැ වැඩේ පැහැදිලිද ඔව් සර් හරි එහෙනම් මම ඔයාලට දැන් PDF මම මේ පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ගාන හදන්න එතකන් මෙන්න මේක ඔයාලා හදන්නකෝ දැන් මම මේ මෙන්න මේ හයවනි ගාන
මෙන්න මේ 6 වෙනි ගාන හදන්න බලන්න. ඔන්න ඔය 6 වෙනි ගාන. පොඩි වෙලාවක් දෙන්න. ඊට පස්සේ මම ඔබ සාකච්ඡා කරන්න. 6 වෙනි ගාන හදන්න බලන්න. මේ ක්ලාස් පටන් ගන්න ටයිම් එක පහමාරයි පහමාර අදමට මේ පොඩ්ඩක් මම මේ අද සෙටප් එක වෙනස් ඉඳලා මම කලින් මේ zoom වලට මේ වුණේ අර කවුරු ඉන්නව නම් මම කිව්වේ join වෙන්න කියලා මට ඒක මේ දැනගන්න ඕන පේනවද නැද්ද කියන එක අහගන්න මේ මට අමතක වුණා අර ක්ලාස් ෂෙඩියුල් කරලා තියෙන්නේ අද මම අර කලින් පටන් ගත්තේ මේ වෙන දෙයක් නෙමේ මේ මම සෙටප් එක වෙනස් කරපු හින්දා පහමාට හැමදාම තියෙන්නේ හරි අර කවුරු ඉන්නව නම් මම බැලුවා ඔන්ලයින් මේ
wala pain wala nadi gila matara abo dan nati hindo wala te kata bahagarla hari de barang neke matata feedback ke den wala me me pain wala nata mena swin nona the angles yawa dik kiela paham are hari sir hazar hari mangar me bod masik wala dan mara liagan de beruna ne the keep it in either online hiti mulimma Oh, sir. Oh, ne, hari. Me oi gana haduwana man etakan me me bod masike awashya theory ekak liyala denna man tama ekapara kiyannam oyala hadana gaman meka balan inna hari. Ora gana liya ganna ethine man ehenda screen share ekak ayin karana ne. Hari. Me api katha kare me bod mas kiyana me eken mehema den ara me mulinma me ara hitine ethine man me aayisara kiyala denne. අපි යම සමහර ගණන් හදද්දී සමහර ගණන් හදද්දී දැන් මෙහෙම අපි ගමු උදාහරණයක් 2 එකතු කිරීම 5 තන් 3 එකතු කිරීම 5 ගුණ කිරීම 2 බෙදීම 5 කියලා ගමුකෝ අපි 4 කියලා ගමු මෙහෙම ගණිතමය ප්‍රකාශනයක් තිබ්බහම ඔයාලා සුළු කරන්න එපා මේක එක්කෙනාගේ එක්කෙනාට මේක සුළු කරන විදිය වෙනස් පොතේ මේ මෙහෙම බලන්නකෝ දැන් කෙනෙක්ට පුළුවන් මේ 3 එකතු කිරීම 5 කරන්න මේ කීයද 5 3යි 5 එකතු කරාම කීයද 8යි 8යි නේද 8යි කෙනෙක්ට පුළුවන් මම මෙතන දාන්නම් මෙහෙම එකක් ඈ 3 5 2 10යි මෙතන දාන්නම් 4ක් ඈ මෙතන දාන්නම් 4ක් මෙතන දාන්නම් 2ක් හරි හරි 3 5 8යි නේ හ්ම් අනේ මං මේ හදන්න එක එකයි හදන විදිහ මම මේක එක විදිහට ගන්නවා මේ 3 5 8යි 3යි 5යි මෙහෙමනේ තියෙන්නේ ගුණ කිරීම 4 බෙදීම 2 කෙනෙක්ට පුළුවන් මුලින්ම 3 එකතු කිරීම 5 කරන්න නේ එතකොට කීයද 8යි ඊට පස්සේ ගුණ කිරීම 4 බෙදීම 2 තියෙනවා කෙනෙක්ට පුළුවන් 8 ගුණ කිරීම 4 කරන්න කීයද 8 වරක් 4 2 32 32යි බෙදීම 2 කීයද පුතේ 16 නේ තව කෙනෙක්ට බලමු මේ විදිහට කරන්න. කොහොමද දන්නවද? 3 එකතු කිරීම 5 ගුණ කිරීම 4 බෙදීම 2. කෙනෙක් පටන් ගන්නවා එකතු කිරීම එකතු කරන්න නැතුව මේ ගුණ කිරීමෙන් මුලින්. වැරද්දක් කියන්න බෑනේ අපිට. අපිට කියන්න බෑ හැමදාම. එහෙනම් 3 එහෙමම තියෙනවා. 5 වරක් 4 කීයද පුතේ? 20යි. 20 බෙදීම 2යි. කෙනෙක්ට බලුවන් ඕනනම් මේ 20 බෙදීම 2 මුලින්ම සුළු වෙන හින්දා වැඩ ඉවර කරලා දාලා කීයද? 3 එකතු කිරීම 10 13යි. දැන් මම කිව්වේ මෙන්න මේ ගණිත ප්‍රකාශනය සුළු කරන්න කියලානේ නේ. ඔයාලට මම කිව්වේ මෙන්න ගණිත ප්‍රකාශනයක් තියෙනවා මේක සුළු කරලා දාන්න. ඉතින් කෙනෙක් මෙහෙම සුළු කරනවා කෙනෙක් මෙහෙම සුළු කරනවා. කාටද කියන්න පුළුවන් මේක සුළු කරලා තියෙනවා වැරදි කියලා? බෑ මොකද සුළු කිරීමේ අර ප්‍රධානම අරමුණ තමයි මොකද්ද? ගණිත කර්ම ටික නැති වෙන්න ඕනනේ. ගණිත කර්ම නැති වෙලා අවසාන මොකද්ද වෙන්නේ? අපට තව දොඩට කඩා ගන්න බැරි ප්‍රකාශනයක් නැත්නම් පදයක් බවට පත් වෙනවා. දැන් එහෙනම් පත් වෙලා නැති ඉන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම අපි යමුකෝ මෙන්න මෙයා A කියලා. මෙයා A කියලා ගමු මෙයා B කියලා ගමු. මේ A හා B දෙන්නම සාර්ථකයි. සුළු කිරීම හරියට කරලා තියෙනවා. පැහැදිලි නේද? නමුත් ලොකු ගැටලුවක්. ගණිතයේ පුතේ මෙන්න මෙහෙම විසංවාද වෙන්න බෑ. ගණිතයේ මෙහෙම විසංවාද වෙන්න බෑ මොකද මේ? පිළිතුරු දෙකක් නේ. පිළිතුරු දෙකක්. ඒ හින්දා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා මේ මේ මොකද්ද වෙන ප්‍රශ්නේ තමයි දැන් මේ පිළිතුරු දෙකක් හින්දා අපිට මේකේ කිසිම ගැටලුවක් කියන්න බෑ මේක සුළු කරා වැරදි කියලා ඒ හින්දා ගණිතයේ අන්න ඔහොම විසංවාදශීලී ප්‍රශ්න තියෙන්න බෑ ඒ කියන්නේ මේ මට එන උත්තරේ තව කෙනෙක්ට එන්න නැතු වෙන්න බෑ මට යම් කිසි ප්‍රකාශනක උත්තරයට ආව නම් මොකක් හරි අගයක් මේ ලෝකේ ඇමරිකාවේ කෙනෙක් උගන්නාවේ කොහේ හරි කමන්නේ හරිද කොහේ ගානක් හදුවන් ඒ ළමයට එන්න ඕන මොකද්ද ඒ උත්තරේම තමයි තේරුවා නේද එතකොට මොකද වෙන්නේ දැන් මේකට ඊට පස්සේ ගණිතඥයෝ තීරණය කරනවා හරි අපි මේකට ගේමු සම්මතයක් නැත්නම් රීති පද්ධතියක් ගේමු තේරුවා නේද ඒ රීති පද්ධතිය තමයි බොඩ් මාස් කියලා හඳුන්වා දෙන්නේ ඒ කියන්නේ මේ ලෝකේ කවුරු ගණිතමය ප්‍රකාශනයක් ගණිතමය ප්‍රකාශනයට පුතේ මේ දැන් මේකේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා විතරයි නේ පූර්ණ සංඛ්‍යා විතර නැත්නම් භාග දශම වීජීය පද
ඔය ඕන එකක් අයිතියවට අපි කියනවානේ ගණිතම ප්‍රකාශන කියලා. ලෝකේ ඕනෑම ගණිතම ප්‍රකාශන සුළු කරද්දී හදන්න ඕන පිළිවෙල තමයි මොකද්ද? බොඩ්මාස් කියලා හඳුන්වා දෙන්නේ. බොඩ්මාස්. පැහැදිලිනේ? ඔය පිළිවෙල. ඒ කියන්නේ මේ ලෝකේ මොන ළමයෙක් හැදුවත් මෙන්න මේ පිළිවෙලෙන් එහාට යාට මේ මේ ගාන සුළු කරන්න බෑ. දැන් ඔයාලට මට මේකේ තාර්කික පැත්ත ගොඩාක් කියලා දෙන්න බෑ. මේ බොඩ්මාස් කියන එක හදලා තියෙන්නේ තරගයක් පදනම් වෙලා නිකම්ම නිකම් මේ වචන ටිකක් කරන්නේ මේ. තේරව නේද? මේක ක්‍රමානුකූලව තමයි මේක බිල්ඩ් අප් කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා මෙන්න මෙහෙම ගණිතම ප්‍රකාශනය සුළු කරනවා නම් අනිවාර්යෙන් මේ b අකුරෙන් කියන්නේ බ්‍රැකට්. බ්‍රැකට් කියන්නේ වරහන්. වරහන්. o අකුරෙන් කියන්නේ මේ ඉංග්‍රීසි වලින් off. නැත්නම් අපි සිංහලෙන් කියන අල් නයන්න. b වලින් කියන්නේ බෙදීම. m වලින් කියන්නේ මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම. a වලින් කියන්නේ ඇඩිෂන් එකතු කිරීම. s වලින් කියන්නේ පුතේ සබ්ට්‍රැක්ෂන් අඩු කිරීම. පැහැදිලිද? ඕක බොඩ්මාස්. ඒ කියන්නේ මේක තමයි ප්‍රමුඛතා පිළිවෙල. මේ පැත්තට යද්දි මොකද වෙන්නේ? ප්‍රමුඛතා පිළිවෙල. ප්‍රමුඛතා පිළිවෙල. මේ තියෙන ප්‍රමුඛතා පිළිවෙලක්. ඒ කියන්නේ මුලින්ම මේ බොඩ්මාස් කියන එකේ මුලින්ම ඔයාලා මොකක් හරි ගණිතමය ප්‍රකාශනයක් තිබ්බොත් ඒ ගණිතමය ප්‍රකාශනයේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න ඕනේ අන්නරේ වංගු බෙදරි කියලාත් අපි කියනවා. හරිද? ඔයාලට මේ පේනතු ගියානේ? ඔව් සර්. ලොකු විනාඩියක් දෙන්න. හරි දැනට සාමාන්‍යයෙන් පේනව නේද ඔයාලට? ඒත් පේනවද? පේනවා සර්. ආ හරි දැනට මෙහෙම යන් අපි අනිත් කැමරාවට ගියාම මේක පොඩ්ඩක් මෙහෙම වුණා. දැන් මම මෙහෙම කියලා දෙන්නම් ඈ. හරි. එතකොට ප්‍රමුඛතාව පිළිබඳව තමයි මෙන්න මෙයා. මේ කියන්නේ යම්කිසි ප්‍රමුඛතාවයක් තියෙන්න ඕනේ මේ ගාන හදද්දී. පැහැදිලි නේද? මේක තමයි ප්‍රමුඛතාව පිළිබඳ. ඒ කියන්නේ මුලින්ම වරහන් නැත්තර අන්නහරි සිංහලෙන් කිව්වාගේ වංගු බෙදරි කියලා අපි කියනවා. හරිද? පොඩ් b කියන්නේ වරහන් අල්ලන යන්න ගුණ බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. හැබැයි විශේෂත්වයක් තියෙනවා මෙන්න මේ වැඩේ. මොකද මේ විශේෂත්වය තමයි මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න ගත්තොත් මම මේ ප්‍රකාශය දැන් මකලා දාන්නම්. මෙන්න මේ දෙන්න ගත්තොත්. එකතු කිරීම ගුණ කිරීම බෙදීම සහ එකතු කිරීම අඩු කිරීම. බෙදීම ගුණ කිරීම සහ එකතු කිරීම අඩු කිරීම ගත්තොත් එහෙම සම ප්‍රමුඛතාව තියෙන්නේ. මොනවද තියෙන්නේ? සම ප්‍රමුඛතාව. ප්‍රමුඛතාව සමාන. පැහැදිලිද කියන්නේ? ගණිතමය ප්‍රකාශන දෙකක් නේ. ගණිතමය ප්‍රකාශන දෙකක් නේ. මේ ගණිතමය ප්‍රකාශන දෙක ගත්තොත් එහෙම මේකේ තියෙනෝනේ ගුණ කිරීමකුයි බෙදීමකුයි. දැන් ඔයාලා කියන්නේ මොකද්ද? මුලින්ම බෙදීම නේද? මේකේ ප්‍රමුඛතාවය වල මේ පැත්තට තියෙද්දී පුතේ අපිට මුලින්මම වෙන්නේ බෙදීම නේද? ගුණ කිරීම නෙමෙයි. ඒත් අපි බෙදීමද කරන්න ඕනේ. එහෙම දෙයක් නෑ. අන්න මේවට කියනවා සම ප්‍රමුඛතාව. මේවට තියෙන මොනවද? සම දෙකෙන් කැමති කම වලට කරට කමන්න මරුදි දෙකෙන් කැමති කම වලට කරට කමන්න නැද සර් නැහැ දෙකෙන් කැමති එකක් වලට කරට කමක් නැද සර් මට ආයෙත් දුන්නා නිකන් බලන්න දෙකෙන් කැමති එකක් වලට කරට කමක් නැද අන්න හරි දෙකෙන් කැමති ඒ කියන්නේ පළවෙනිට හැම දා එකතු වෙන්නේ ගුණ කිරීම සහ බෙදීම සහිත ප්‍රකාශනයක් කියලා මුලින්ම හම්බෙන්නේ ගුණ කිරීම නම් මුලින්ම ගුණ කිරීම කියලා දා මුලින්ම හම්බෙන්නේ බෙදීම නම් මුලින්ම බෙදීම. ඒ කියන්නේ මුලින් හම්බෙන කරා කරලා දානවා. තේරවන්නේ? මේ මුලින්ම අර තියෙන ගුණ කිරීමනේ. එහෙනම් හතර ගුණ කිරීමට කීයද? හතරක් අට. 32යි බෙදීම 2යි කීයද? 16යි. උත්තරය ඔක. මේ ප්‍රකාශනේ මේ එකතු කිරීම තියෙනවා, අඩු කිරීම තියෙනවා, එකතු කිරීම තියෙනවා. ප්‍රමුඛතාව මේ පිළිවෙලක් කියන්නේ මේ අඩු කිරීම සහ එකතු කිරීම වලට සම ප්‍රමුඛතාව තියෙනවා. මුලින්ම හම්බෙන්නේ එකතු කිරීම නම් මෙහා කරාමයි.
පහය එකතු කිරීම තුන අටයි. අඩු කිරීම එක එකතු කිරීම හයයි. නැවත වතාව පොලින් අට අඩු කිරීම එක කීයද? හතයි. එකතු කිරීම හය කීයද? 13. වැඩේ පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් මතක තියාගන්න ඕනේ ඕනෑම ලෝකෙ දින ඕනෑම ගණිතන ප්‍රකාශන සිදු කරන්නේ මෙන්න මේ ප්‍රමුඛතාවු පිළිවෙලට වරහන් අල්ලායන්න බෙදීම ගුණ කිරීම සහ එකතු කිරීම අඩු කිරීම තවමත තියාගෙන ඉන්න ඕන දෙයක් තමයි මොකද්ද? බෙදීම සහ ගුණ කිරීමත් එකතු කිරීම සහ අඩු කිරීමත් එකට යෙදුනහම එයාලගේ මුලින් හම්බෙන එක තමයි මුලින්ම කරලා දාන්නේ. තේරවණේද? එහෙනම් මෙන්න මේක මේ කොටස පුතේ ඔයාලා ලියාගන්නකෝ. හරිද? මේක අවශ්‍ය නැහැ. මේ කොටස ලියාගන්න කියක් හොඳට මේක මතක තියාගන්න ඕන. ඈ මේ කොටස ලියන්න. හරිද? හරි සර්. හරිනේ. නැ අපි ගාන බලමු. මොකද අපිට තියෙන්නේ මෙන්න මෙහෙම. 6 වෙනි එක නම් මං කිව්වේ. 6 වෙනි එක අපිට තියෙනවා මෙන්න මෙහෙම. එකයි තුනෙන් දෙක ගුණ කිරීම පහෙන් තුන වරහන් ඔව් හතරෙන් තුන එකතු කිරීම දෙකෙන් එක හතරෙන් තුන එකතු කිරීම දෙකෙන් එකනේ එනම් මම නැවතව තව මේ පැත්තෙන් ලියන්න අපිට මොකද තියෙන තියෙන එක නැත්නම් වන් ගුබෙදර කියලා නැත්නම් බොඩ් මාස් කියලා අපි කියනවා බොඩ් මාස් එනම් අපි අනිවාර්යයෙන්ම මොකද්ද මුලින්ම කරන්න ඕනේ පුතේ අපිට වැඩක් නැහැ තියෙන්නේ මොකද්ද කියලා වරහන් අපි කරන්න ඕනේ වරහන් නේ වරහන් හොඳයි එහෙනම් අපිට වරහන් දෙකක් තියෙනවා මේ වරහන් දෙක අපි සුළු කරලා ඉන්න ඕනේ මුලින්ම හැබැයි මෙහෙමයි වරහන් සුළු කරන්නත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ මෙයා මිශ්‍ර සංඛ්‍යාවන්නේ එහෙනම් මොකද්ද අපි කරගන්න ඕනේ මිශ්‍රම සංඛ්‍යාව මිශ්‍රම සංඛ්‍යාව බවට මෙයාව අපපත් කරගන්න ඕනේ නේද හරි හරි මිශ්‍රම සංඛ්‍යාව බවට පත් කරගත්තොත් එහෙම 3 වරක් එක 3යි 5 3ෙන් 5යි ගුණ කිරීම 5ෙන් 3යි වරහන් වහනවා එකතු කිරීම මේ වරහන එහෙම තියමු අපි එකතු කිරීම බා ගය අරනේ මේකෙ මොකද වෙන්නේ දැන් මේ වරහන් ඇතුළ අපිට සුළු කරගන්න පුළුවන් මුලින්ම මේ වරහන් අපි ගමුකෝ මේ වරහන් තියෙන්නේ භාග ගුණ කිරීමක් එහෙනම් අපිට ලවයේ සාධකත් හරයේ සාධක වලට අයින් කරන්න පුළුවන් ලවයේ සාධක හරයේ සාධක වලට අයින් කරන්න පුළුවන් අපි දන්නා මෙතන ඉන්නේ 1 1 1 1 1 වරක් එක 1යි 1 වරක් එක ඒ කියන්නේ 1 එන්නේ නේ පැහැදිලිනේ 1 එන්නේ මේ මුළු කෑල්ලම සුළු වුණාම එන්නේ 1 එකතු කිරීම නැවතවතාවක් අපිට දෙනවා මේ වරහන් ඇතුළත භාග එකතු කිරීමක් භාග එකතු කිරීම නිකන් කරන්න බෑ මොකද හරයන් අසමාන නම් අපි හරයන් සමාන කරගන්න ඕනේ එහෙනම් අපිට පොදු හරය විදිහට ඉන්නේ 4 එහෙනම් තුල්්‍ය භාගයක් ලියාගන්න ඕනේ 4ට කීයද පුතේ 2 එහෙනම් මේක මෙහෙම තියෙනවා මේක එකතු කරාම හරය එහෙමමයි 3යි 2 එකතු කරාම 5යි 5යි නේද ආ එහෙනම් අපිට මේ 1 කියන එක ලියන්න පුළුවන් 4 4 තුල්්‍ය භාගයක් විදිහට 5ෙන් 4 එහෙනම් සමානයි 4 9 කැමතිනම් මේක
මිශ්‍ර සංඛ්‍යාවක් කියලා තියන්න පුළුවන් කීයද? දෙකයි හතරෙන් පැහැදිලිද? මේක උත්තරය ආවද කට්ටියට? මේ උත්තරය ආවද? නැත්නම් කොහරිද වැරදුනේ? හරියට බල්ල ලියන්න ඕනේ හොඳට බලන්න ඕනේ මොකද මොකක් හරි දැන් ඔය ඉස්සරහට යද්දී ගණන් වලදී ගොඩාක් වෙන්නේ ගොඩක් අයට මිස්ටේක්ස් නැත්නම් හදන්න ක්‍රමයේදී හොඳට දන්නවා මොකද වෙන්නේ එක්කෝ අර ප්‍රශ්නේ තියෙන එක බල්ල ලියන්නේ වෙන දෙයක් එහෙම නැත්නම් ගාන සුළු කර යද්දී අර උඩ තියෙන පීවර තියෙන ගාන නෙමෙයි පහළ යන එකතු කිරීම අඩු කිරීම එහෙනම් ඕකෙම වෙන හානිය ලොකුයි ඈ මේ කාලේ නම් පුතේ දැන් 9 අවසරනේ මේ කාලේ නම් ඔය වැඩේ හදාගෙන යන්න ඕනේ මිස්ටේක්ස් කියන එක අඩු කරගන්න ඕනේ වැඩිපුර ඈ නැත්නම් ලකුණු අපර අඩු වෙන්නේ අපරාදේ දැන් අර නොදන්නා කමෙන් අඩු වෙනවා නම් අවුලක් නැහැ පැහැදිලිනේ බෝඩ් එක පැහැදිලි නැද්ද පැහැදිලි සර් ටිකක් දුර වැඩි ඈ මොකද ටිකක් දුර වැඩි සර් දුර වැඩි නේද ආයේ ප්‍රශ්නේ තියෙනනේ හරි මම ඕක අන්න එහෙම මට කියන්න මම තව මිටිං එකට ඒක හදන්නම් ඈ මම හදිස්සියෙන් මේ ගොඩ කාලෙකින් මේ මේ විතර ඔන්ලයින් යන්නේ මේ කොවිඩ් කාලෙන් පස්සේ දැන් මොකද සාමාන්‍යයෙන් හොඳයිද දැන් අවුලක් නැහැ සර්. හරි, දැන් අවුලක් නැහැ නේ. හරි. එහෙනම් ඒක හරිනේ. එතකොට අපි තව එකක් හදමුද? හා සර්. හදලා බලමු නේ. එහෙනම් ඔයාලා මෙන්න මේක හදන්න. මේ 7 වෙනි කොටස. 7 වෙනි කොටස හදන්න බලන්න. 7 හදලා මට කියන්න
හදුවනේ. හදලි වරයි සර්. හරි. අනිත් අයත් මොකද කියන්නේ? හදලි වරද? හරි මේකෙන් අපිට තියෙන නේද මේකේ අපිට තියෙන්නේ මොකද්ද මෙන්න මෙහෙම මුලින්ම අපි අනිවාර්යයෙන් මොකද්ද මේ වගේ භාග සුළු කිරීමක් ගත්තොත් තමයි මොකද කරන්න ඕනේ පළවෙනිම පියවර තමයි මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් අපිව විෂම භාග විදිහට පරිවර්තනය කරන්න ඕනේ මොකද ඒකට හේතුව අර විෂම නැත්නම් මිශ්‍ර සංඛ්‍යා අපිට එකතු කිරීම අඩු කිරීම කරන්න පුළුවන් නමුත් අර ගොඩාක් සංකීර්ණ වෙන නිසා අපි මුලින්ම පළවෙනි පියවර ඉදිරි කරන්නේ මෙහෙම මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් මේ මුළු මේ ප්‍රකාශනයේම තියෙන මිශ්‍ර සංඛ්‍යා විෂම සංඛ්‍යා බවට පත් කරගෙන යනවා වැඩේ ලීසෙනේ එහෙනම් 3 වරක් 2 6යි 3ෙන් 8යි ගුණ කිරීම වරහන් 4ක් එක 4යි 4ෙන් 5යි අඩු කිරීම 12ෙන් 1 බෙදීම 3 වරක් 2 6යි 3ෙන් 4 3ෙන් 7 ඔන්න අපට යම්කිසි මට්ටමකට සරල වුණා ප්‍රකාශනයනේ ප්‍රකාශන සරල වුණා ඒතර බලන්න නැවත වතාවක් මොකක්ද යන්න ඕනේ බොඩ් මාස් තියරි එකට නැත්නම් වන් ගුබිදිරි කියන තියරි එකට එහෙනම් මුලින්ම අපට පුතේ හම්බෙන්නේ වරහන් බ්‍රැකට්ස් නේද නැත්නම් වරහන් වරහන් සුළු කිරීම තමයි ප්‍රමුඛතාව එක ඒ හින්දා අපි අනිවාර්යෙන් මෙන්න මෙයා තමා මුලින්ම සුළු කරන්න ඕනේ එහෙනම් මෙන්න මෙන්න මේ භාගයේ වෙනස් වෙන්නේ නැහැ ගුණ කිරීම එහෙමමයි මෙන්න මේ වරහන තුල මොකද වෙන්න ඕනේ ඔයාලට ගන්න ඕනේ පොදු හරයක් 12 හරයක් එහෙනම් තුල්්‍ය භාගය නේ පුතේ 4ට 12 වුණොත් කීයද 3යි 15යි නේ 15 15යි නේ ඔව් සර් 15යි මෙතන 12ෙන් 1 මේකත් වෙනස් වෙන්නේ 3ෙන් 7 එහෙනම් අපිට මෙයාව එහෙම වෙනවා 8ෙන් 3 ගුණ කිරීම එහෙනම් මේ වෙනුවට අපිට ලියන්න පුළුවන් කවුද මෙන්න මෙයා වෙනුවට අපිට ලියන්න පුළුවන් 12ෙන් 15 වෙන එක ගියහම කීයද 14යි බෙදීම 7ෙන් 3ෙන් 7 හරි ඔන්න අපිට සරල වුණා තවත් නේ සරල වුණා එහෙනම් අපිට පේනවා ගුණ කිරීම සහ බෙදීම් පමණයි මෙන්න මේකේ තියෙන්නේ ගුණ කිරීම සහ බෙදීම් පමණයි නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද්ද මේ ගුණ කිරීමයි බෙදීමයි මොකද වෙන්නේ සමාන සමානයි සමාන සමාන ප්‍රමුඛතාව එහෙනම් මුලින්ම හම්බෙන්නේ ගුණ කිරීම නම් ගුණ කිරීම කරා කොහොමද අපි ගුණ කිරීම කරන්නේ ආ අපිට හරය ළඟේ සමාන සාධක වලින් මේවා කරන්න පුළුවන්
අටට හතරේව කීයද දෙකයි දොළහට හතරේව කීයද තුනයි තුනයි හොඳයි එහෙනම් දෙවරත් 14 කීයද පුතේ 28යි 3 වරත් 3 9යි 9යි බෙදීම 3ෙන් 7 තවත් වැඩේ පහසුයි එහෙනම් පළවෙනි භාගය වෙනස් වෙන්නේ නැහැ භාග බෙදීමකදී බෙදීම ගුණ කිරීමක් බවට පත් වෙනවා ඊළඟට මොකද වෙන්නේ අපි මේකේ පරස්පරය ගණනට උඩයට මාරු කරනවා නැවත වතාවක් අපිට මේක පහසුවෙන් සාධක වලට මේව කරන්න පුළුවන් 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි 7ට 7 ඒවා 1යි හොඳයි very good 4ක් එක 4යි 3වරක් එක 9යි මේක ඕනනම් අපිට තිබ්බ හැකි 1යි 3න් 1 very good very good හොඳයි අර සරලනේ වැඩේ මේ නීතරණු කරන්න තියෙන්නේ මේ මේ වැඩේ කරන්න තියෙන පහසුම දේ තමන්ගේ ගණිත ප්‍රකාශනයේ ගත්තා භාග ප්‍රකාශනයේ ගත්තා මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් විෂම භාග කරගත්තා මෙන්න මේකේ පියවරෙන් පියවරට පියවරෙන් පියවරට කවදාවත් මේ උත්තරේ වරදින්නේ නැහැ වැඩේ පැහැදිලිනේ හරි දැන් සරලයි මම එහෙනම් අර තවදුරටත් මේ වගේ මේ දිගටම හදවන්නේ නැහැ මේකේ හරි ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ කීයද 3-2 අභ්‍යාසෙ ඉවර කරන්න නමුත් අපි අවසාන වශයෙන් මෙන්න මේක හදනවා හතරවෙනි ගාන ඔයාලා බල්ලා පටන් ගන්න මම අර ලොක් කාලේ ඉඳන් මොකද පුතේ ස්ක්‍රීන් ෂෙයා කළා නෑ ආ මම දන්නගේ හරි එතකොට මෙන්න මේ හතරවෙනි ගාන හදන්නකෝ පොඩි කාලයක් දෙන්නම් මේක try කරන්න ඊට පස්සේ මම මේක ඔයාලත් එක්කම හදනවා හරි මෙන්න මෙයා
හරි සර්. හරි. හොඳයි. එහෙනම් ඔයාලට අවශ්‍ය නම් අර ස්ක්‍රීන් එක මේව කරගන්න. මේ මම මේක මගේ ස්ක්‍රීන් එකේ පේනවා මම කියලා දෙන එකත්. ස්ක්‍රීන් ෂෙයා ගන්න කරනවා. දැන් මේක. හරි. දැන් මෙහෙම ගණන් වලදී අපිට තියෙනවා මේ මේවා ගොඩක් වැදගත් මෙන්න මේ ගණන් වර්ගය. ඒ කියන්නේ අපිට තේරුම් අරගන්නත් ඕනේ. මේක කියවලා හරියට තේරුම් ගන්න මේ වැඩේ කරන්නත් ඕනේ. අපි මෙහෙම ගණන් හදුවා. අපිට තියෙනවා පියෙකු තම පුතාට ඉඩමින් භාගයක්ද ඔන්න අපිට ඉඩමක් තියෙනවානේ අපි මං මුලින්ම මේ භාග සම්බන්ධයෙන් කතා කරද්දීම කිව්වා යම් කිසි කොටසක් ගැන තමයි භාගයක් කියලා හඳුන්වන්නේ මොකද්ද යම් කිසි ඒකකයකින් කොටසක් නේ ඒකකේ ඕන එකක් විය හැකි සේකක් නේද මොකක් හරි වෙන්න පුළුවන් ඉතින් මේ මේ ගානේ තුල ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද කතා කරන්නේ ඒකකේ මේ ගානේ යාලන් කතා කරන්නේ මේ තම පුතට ඉඩමෙන් ඉඩම තමයි එහෙනම් මොකද ඒකකේ ඔන්න මේ ඉඩමක් තිබිලා තියෙනවා ඉඩමක් තිබිලා තියෙනවා ඉඩමෙන් මොකදලා තියෙන්නේ පුතාට දීලා තියෙනවා පුතාට ඉඩමෙන් භාගයක් දීලා දැන් පුතා කියලා මං ගන්නවාකෝ පුතාට දීලා තියෙනවා ඉඩමෙන් භාගයක් එහෙමද කියන්න අපි කියන දේ ලියාගමු පුතාට ඉඩමෙන් භාගයක්ද දිනට ඉඩමෙන් තුනෙන් එකක්ද දිනට දීලා තියෙන්නේ දියණියට තුනෙන් එකයි ද දුන්නේය පුතා තම කොටසෙන් පහෙන් එකක්ද දියණිය තම කොටසෙන් පහෙන් දෙකක්ද පුණ්‍යාතිරට පරිත්‍යාග කරන ලදී. ආ. දැන් තාත්තා දැන් මෙතන ඉන්නෝනේ පියා දැන් පියා සතුව තමයි මෙන්න මේ ඉඩම තියෙන්නේ පුතේ. පියා සතුව තමයි මෙන්න මේ ඉඩම අයිති වෙලා තියෙන්නේ. පියා මුලින්ම පුතාට මුළු ඉඩමෙන් භාගයකුයි සහ මොකද්ද දියණියට ඉඩමෙන් තුනෙන් එකක් දීලා තියෙනවා. එහෙනම් මුළු ඉඩමෙන් භාගයක් අයිති පුතාට මුළු ඉඩමෙන් තුනෙන් එකක් අයිති දුවට. වැඩේ හරිනේ. හැබැයි ඊට පස්සේ පුතයි දුවයි එකතුලා මොකද කරලා තියෙන්නේ? තමන් සතු කොටස් වලින් මොකද කරලා තියෙන්නේ excuse me sir excuse me sir ඔව් sir මම දැනුනේ ලොකුනේ දැන්ට මොනවද කරේ අපි කරේ පුතේ මේ බොඩ්මාස් නැත්තම් වන්ගු බෙදරි නැත්තම් අපි ඔන්න ඔය කොටස විතරයි ඒ කියන්නේ අපි කොහොමද ගණිතමය ප්‍රකාශනයක් මෙන්න මේ සම්මතෙන් සුළු කරන්න කියලා විතරයි හරි හරි sir හරි ඔයාලට රෙකෝඩ් හම් වෙනව නේද හම්බෙනවද මම දන්නේ ඒකයි හම්බෙනවා සර් මම මේ ආඩ් එකෙන් දැන් ලින්ක් එක ගිල්ලන් මෙයා මේ මං ගෲප් එකන නම ගම වයස දැම්ම මේ බලලා නැහැ තාම ආ හරි හරි මම මේක පොඩ්ඩක් දැනුවත් කරන්නම් ඈ හරි එහෙනම් වැඩේ පැහැදිලිනේ මෙන්න මේ සම්බන්ධයෙන් අපි කතා කරන් ගියේ එහෙනම් අපි කතා කරන්නේ කීයද කීවෙනි ගානද හතරවෙනි ගාන නේද හතරවෙනි ගාන හරි එහෙනම් ඔන්න පුතා භාගයේ දින තුනෙන් එකක් දීලා තිනවා දැන් මෙහෙම කරලා තිනේ පුතා ඉන්නෝනේ පුතයි දුවයි එකතු වෙලා තමන්ට ලැබුණු කොටස වලින් පුණ්‍යායතනට දීලා තිනවා ආ වැඩේ පැහැදිලිනේ හරි එහෙනම් අපෙන් අහනවා පුණ්‍යායතන ලද මුළු ඉඩම හරි අඩ ගොඩනැගිල්ලක් ඉදිරියම තීරණය කළේය ගොඩනැගිල්ල ඉදි කරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණක්ද කියලා අහනවා ආ මුලින්ම දැන් මේ වැඩේ අපිට කරන්න ඉස්සෙල්ලා අපි බලමු පුතා කොච්චර පුණ්‍යායතනට දුන්නද කියලා එහෙනම් පුතා විසින් කොච්චරක් පුණ්‍ය ආයතනයට දුන්නද කියලා බලමු. මෙහෙමනේ වෙන්නේ. පුතා සතු සම්මස්ත ඉඩම කීයද පුතේ? මුළු ඉඩමෙන් භාගයක් නේ. මේ මුළු ඉඩමෙන් මේ භාගෙන් කොච්චරද දීලා තියන්නේ? පහෙන් එකක්. මම මේ ලිව්ව හරි නේද? ඔන්න පුතාට අයිති ඉඩම භාගයයි එම භාගෙන් පහෙන් එකක් දීලා. ගණිතේ අපි කොහොමද ලියන්නේ ඒක? ආ අතේ ඔයාලා දන්නව ලස්සනට මොකද වෙන්නේ? අල්න එන්නක් දැක්කවම මොකද වෙන්නේ? ගුණ කිරීම අන්න හරි අල්න එන්න දැක්කවන් අපිට මේක වෙනවා දෙකෙන් එක ගුණ කිරීම පහෙන් එක එහෙනම් සමානයි 10න් එකයි ඒ කියන්නේ මේකේ අදහස මොකද්ද පුතේ මේ මේකේ අදහස මොකද්ද මුළු ඉඩමෙන් හැමදෙසම මේ මේක ගුණ කරලා මෙහෙම ආවට පස්සේ මේකේ අදහස තමයි මුළු ඉඩමෙන් 10න් එකක් මොකද කරලා තියෙන්නේ පුතා පුණ්‍යයතට දීලා තියෙනවා තේරවානේ මුළු ඉඩමෙන් 10න් එකක් got it පැහැදිලිනේ හරි පුතා පුණ්‍යායතන දුන්න කොටස දැන් දුවක් දුන්නනේ පුතේ දුවක් දීලා තියෙනවා දුව කොච්චරද දුන්නේ දුව සතුව තිබ්බේ කොච්චරද දුව සතුව තුනෙන් එකක් තිබ්බා ඒ තුනෙන් එකෙන් දුව කොච්චරද දුන්නේ කොච්චරද දුන්නේ පහෙන් දෙකක් පහෙන් දෙකක් ආ දුව දීලා තියෙනවා පහෙන් දෙකක් නේ පහෙන් දෙකක් ඔන්න පහෙන් දෙකක් මම එකක් ගත්තා
අපි ඒකත් ගුණ කරාම ඒ කියන්නේ තුනෙන් එක ගුණ කිරීම පහෙන් දෙක කියන එක සුළු වුණාම වෙනවා 5 රත් 3 15යි 15න් 3ක් 15න් 2යි නේ ඔව් සර් 15න් 2යි ආ ඒ කියන්නේ මේකේ මොකද අදහස එහෙනම් දුව පුණ්‍ය ආයතනයේ මුළු ඉඩමෙන් 15න් කොටස් දෙකක් දීලා තියෙනවා වැඩේ හරිනේ එහෙනම් දැන් අපි දන්නවනේ මොකද්ද පුණ්‍ය ආයතනයේ සතු මුළු ඉඩම් කොටස් ගන්න දන්නවනේ මේ දෙකනේ පුණ්‍ය ආයතනයේ සතු මුළු ඉඩම ආ දැන් අපිට මෙහෙම කියනවා පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමෙන් හරියටක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළේය ගොඩනැගිල්ල ඉදිකරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණක්ද කියලා අහන වැඩේ හරිම සරලයිනේ එහෙනම් පුණ්‍ය ආයතනයේ සතු පුතේ පුණ්‍ය ආයතනයේ සතු හරිද මොකද්ද කරන්නේ නං පුණ්‍ය ආයතනය ආයතනය සතු මුළු ඉඩම බලමු ඉඩම් කොටස කොහොමද එන්නේ මගේ මේ සිංහලන එච්චර හරියන්නේ නැහැ හරිද ඉඩම් කොටස කොච්චරක්ද පුතා දුන්න 10න් එකක් 10න් එකක් 15න් දුවදු අන්න හොඳයි දුව දුන්න 15න් දෙකක් එහෙනම් මුළු ඉඩම් කොටස ගන්නම් අපිට ගන්න වෙනවා කවුද පොදු හරයක් පොදු හරය අනිවාර්යෙන්ම 30 වෙනවා 30 30 එහෙනම් 10 30 වෙන්න තුනෙන් ගුණ වෙන්න ඕනේ එහෙනම් උඩ ලවයේ 3යි මේක 30 වෙනනම් 15 දෙකෙන් ගුණ වෙන්න උඩ 4යි එහෙනම් කොච්චර මං හරිනේ හතෙන් 30න් 7ක් දීලා තිනවනේ අපිට වැරදුන්නේ නැනේ කොහෙවත් පුතා භාගයයි දියණිය 3න් 1යි පුතා භාගෙන් 5න් 1ක් දුන්නා දුව 3න් 1ෙන් 5 හරි නේද ඔයාලත් බලන්න චෙක් කරලා හරි 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 එහෙනම් පුණ්‍ය ආයතන සතු මුළු ඉඩම් කොටස කොච්චරද 30න් 7යි ඕකෙන් කොච්චරද ගොඩනැගිල්ල හදන්නේ භාගයකනේ ආ එහෙනම් මේ ගොඩනැගිල්ල ඉදිකරන ඉඩම් කොටස මොකද්ද වෙන්න ඕනේ කියන්නේ බලන්න. ආ එක් ගන්න මොකද්ද කරන්න ඕනේ අපි? මොකද්ද කරන්න ඕනේ? මේ මොකද්ද? පුණ්‍ය ආයතනයේ සතු ඉඩම. ආ ඕකෙන් භාගයක් නේද? ඔව් ඒක දෙකෙන් බෙදලා. අන්න හරි. වෙරි ගුඩ්. එහෙනම් 30න් 7 බෙදන්න ඕනේ කොච්චරකින්ද? දෙකකින්. ඔකේ. එහෙනම් 30න් 7 බෙදනවා කියන්නේ ගුණ කරනවා භාගයකින්. එහෙනම් අපිට නෝ කොච්චරද 60න් මුළු ඉඩම 60කට බෙදලා එකකින් 7ක තමයි ගොඩනැගිල්ල ඉදි වෙන්නේ සරලයි නේද වැඩි පැහැදිලිද ගානක් හරි තව ගානක් හදමු මේක කාටරි ඕන නම් මේක ලියා ගන්න මේ විදිහට මේ තමයි පුණ්‍ය ආයතන සතු මුළු ඉඩම් කොටස හෙව්ව විදිහ මේ පුතාට භාගයයි දිනට කාටරි මේ නැවතට පැහැදිලි කරම කොහොමද කියන්නේ මං කරලා දෙන්නම් ඈ හරි කවුද අපට සුවනි නේද මොකී පිළිතුරු පුතේ මේ දැම්මේ ඔව් ඕක අපසරය කියලා දෙන්න පුළුවන්ද ආ හරි බලාගමු ඈ එහෙනම් හොඳට බලාගන්න හරි එහෙනම් මං දැන් පැහැදිලි කරනවා ඔන්න පියෙක් ගාව ඉඩමක් තිබ්බනේ ඔන්න පියෙක්ට ඉඩමක් තිබ්බා ඒ පියාට ඒ තාත්තට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කවුද පුතේකුයි දුවෙකුයි ඒ තාත්තා පුතාට කොච්චරක් ඉඩමෙන් දෙනවද මුළු ඉඩමෙන් භාගයක් දෙනවනේ මේ මුළු ඉඩමෙන් භාගයක්ම පුතාට දුන්නා වොන් වැඩේ ඉවරයි දැන් දුවත් ඉතුරුලා ඉන්නෝනේ දුවට මොකද වෙන්නේ දුවට ඉඩමෙන් කොච්චරද දෙන්න පුතේ 3න් 3න් 1ක් එහෙනම් මුළු ඉඩමෙන් 3න් 1ක් දුන්නා දැන් මේ වැඩේ හරිනේ එහෙනම් පියා මේ සම්පූර්ණ දු පුතාටයි දුවට දීලා ඉවරයි දැන් මෙහෙම කියනවා දැන් පුතාටයි දුවටයි මේ ඉඩම ලැබුණානේ ලැබුණට පස්සේ පුතයි දුවේ මෙහෙම වැඩක් කරලා තියෙනවා අපට මේ ලැබුණු ඉඩම නිසා පුණ්‍ය ආයතනයකට මේක පරිත්‍යාග කරන්න හැබැයි මුළු ඉඩම නෙමෙයි තමන්ට ලැබුණු මුළු ඉඩම නෙමෙයි මොන කොච්චරද තමන්ට ලැබුණු කොටසින් ඊට පස්සේ කියනවා තම කොටසින් පුතා තම කොටසින් පහෙන් එකක්ද මේ පුතා කොච්චරද තම කොටස කියන්නේ කවුද පුතේ භාගෙනේ තම කොටස කියන්නේ භාගෙ එයාට භාගයෙන් ලැබුණේ එම කොටසෙන් කොච්චරද? පහෙන් එකක්. පහෙන් එකක්. එහෙනම් අපිට බලා ගන්න පුළුවන් පුතා කොච්චරක් දීලා තියෙනවද පුණ්‍ය ආයතනයට කියලා. කොච්චරද මේ? අල්නයන්න තිබ්බොත් ගුණ කිරීම දෙවරක් පහ 10යි.
එහෙනම් මුළු විඩමෙන් 10න් එකක් කොච්චර දීලා තියෙන කොහෙද පුණ්‍යයි දන්න පුතා හරිද දුව දීලා තියෙනවා කොච්චරද දුව මෙහෙම කියනවා දියණිය තම කොටසෙන් පහෙන් දෙකක්ද එහෙනම් දියණට හම්ුනේ 3න් එකක් මුළු විඩමෙන් ඒකෙන් පහෙන් දෙකම පරිත්‍යාග කරාට පස්සේ අපිට වෙනවා 15න් දෙකක් එහෙනම් අපි දන්නවා මෙන්න මේ දෙකේ එකතු අනිවාර්යෙන් කවුරු වෙන්න ඕනද මේ තමයි දුව සහ පුතා එකතු වෙලා පුණ්‍යයන්ට පරිත්‍යාග කරමු මුළු විඩමනේ මුළු විඩම කොටසනේ එහෙනම් අපි ලියුවා මේ පුණ්‍ය ආයතනය සතු මුළු විඩම් කොටස කීයද පුතා දුන්න 10න් එක එකතු කිරීම දුව දුන්න 15න් දෙක ඉතින් භාග දෙක එකතුවක් තියෙන්නේ හරයන් අසමාන භාග දෙකක් එහෙනම් අපි හරයන් සමාන කරන්න පොදු හරය විදිහට 30 ගත්තා පොදු හරය විදිහට 30 ගත්තානේ එහෙනම් අපිට එනවා මේ 10 30 කරන්න 3යි 3යි මේක දෙක කරන්න 4යි ඉතින් 30න් 7ක් එනවා ආ මේක තමයි මොකද්ද පුතේ පුණ්‍ය ආයතනය සතු මුළු විඩම් කොටස දැන් මොකද වෙන්නේ පුණ්‍ය ආයතන ලද මුළු විඩමෙන් දැන් පුණ්‍ය ආයතනය ලද මුළු විඩමෙන් හරි අඩක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට තීරණය කළේය ගොඩනැගිල්ල ඉදි කරන ඉඩම් කොටස මුළු විඩමෙන් කොපමණද කියලා අහන හරිද ඒ කියන්නේ යා මෙහෙම කරලා තින්නේ එන පුණ්‍ය ආයතන මේ ඉඩම් කොටස ලැබුණා ලැබුණ නිසා යාර තීරණය කරනවා මේක තමයි යාර ලැබුණ සමස්ත ඉඩම් කොටස ඉතින් යාලා තීරණය කරනවා ගොඩනැගිල්ලක් ඉදි කරන්න හැබැයි ඒ ගොඩනැගිල්ල මුළු ඉඩමම පාවිච්චි කරන්නේ නැහැ ඒ ඉඩමෙන් භාගයක් තමයි ගන්න භාගයක් එයා සම්පූර්ණ ඉඩම කීයට බෙදන්න ඕනද දෙකට දෙකේ දෙකට බෙදුන්නේ භාගයක් එන්නේ ආ 7න් 30 දෙකට බෙදුවම 60න් 7යි එහෙනම් මේක තමයි මුළු ඉඩමෙන් 60න් 7ක තමයි ගොඩනැගිල්ල ඉදි කරන්නේ පැහැදිලිද ඔව් සර් හරි එහෙනම් මේක අවශ්‍යයි ලියා ගන්න ඊට පස්සේ ඔයාලට මම එතන ස්ක්‍රීන් ෂෙයා කරලා තියන්නම් තව එකක් හදනවද කියන්නේ ඕන තව එකක් හදන්න ඔව් සර් හරි එහෙනම් ගමු ටිකක් ආ කරන්ට් එක ගියා කරන්ට් එක ගියා බලන්න මේ ඔයාලා එතකන් ස්ක්‍රීන් එක පේනවනේ තුන්වෙනි ගාන හදන්නකෝ එහෙනම් තුන්වෙනි ගාන හදන්න ගාන ලියා ගන්න බැරි වුණාද? නෑ සෑ අහන්න තුන්වෙනි ගාන ලියන්න ඕනද කියලා. නෑ තුන්වෙනි ගාන ලියන්න ඕනේ නෑ. මේක වාගාව පුතේ PDF එක තියෙනවනේ. PDF එක තියෙන හින්දා PDF එක නැති කවුරු හරි ඉන්නවනම් කියන්න මම මේ ආය අප්ලෝඩ් කරලා දෙන්නම්. PDF එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේක දිහා බලාන ගාන හදන්න. පස්සේ මම ඕන මේක ස්ක්‍රීන්ෂොට් දාලා තියන්නම් group එකට. හරි? දැන්ම දාන්නම් වැඩි ඉවර. 3 4 සහ ගණන් දෙකේම ඔයාලා WhatsApp group එකත් බලන්න පුතේ මම ප්‍රශ්න දාලා තියෙන්නේ සර් මාව ඇඩ් කරලා නැහනේ තාම ආ හරි කමන්නේ මේ එහෙනම් මේ ස්ක්‍රීන් එක පේනවනේ ඔව් සර් හරි ඒකෙන් බලන්න එහෙනම් දැනට මේ මම පොඩ්ඩක් බලන්නම් පුතේ හා සර්
හරි සර්. හදුවා හොඳයි අනිත් ඒ මොකද හදුවද ඔව් සර් අපේ බෝඩ් එකේ මෙහෙම පේන්නේ නැහැ නේද බෑ ඒක හරියන්නේ නැහැ ප්‍රශ්න තියෙන්නේ මේ දැන් අපිට මේ ගාන සාකච්ඡා කරන තමා පොඩි ගැටලුවකට තියෙන්නේ මං ගාව මේ රයිටින් ටැබ්ලට් එක මේ වෙලාවේ නැහැ පිට මෙහෙම කරමු අපි ඔයාලා මේ ගාන හැදුව නේද පුතේ සම්පූර්ණයෙන්ම ඔව්සේ හරි අපි දැන් මේ පාඩම අදින් ඉවරයි හරිද මේ පාඩම අදින් ඉවරයි ඔයාලට දැන් මේ තුනේ දෙක අභ්‍යාසයේ සම්පූර්ණයෙන්ම අපි කරලා තියෙනවා හයවෙනි කොටස විතරයි කරලා තියෙන්නේ පළවෙනි ගානේ කරලා තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි හරිද මෙන්න මේ කොටස විතරයි සහ තුන්වෙනි දැන් ඔයාලා තුන්වෙනි ගානත් හදුවා දෙවෙනි ගාන හතරවෙනි ගානත් හදුවා හරිද ඔයාලා දැන් ඔහොමම තව අපිට වේලාව තියෙන හින්දා ඔයාලා උතරින් නැගටිව් නැතුව අදම මෙන්න මේ පළවෙනි ගාන තියෙනෝනේ පළවෙනි ගාන ඉතුරුව ටික හදන්න හරිද පළවෙනි ගාන ඉතුරුව ටිකයි මේ දෙවෙනි ගානත් හදලා තියෙනවා තව කීයක් හදන්න තියෙනවද තව තියෙන පුතේ මෙච්චරයි නේද පළවෙනි ගානේ අපි මං හිතන්නේ අපි 6 හැදුවානේ 6 හැදුවා ඔව් සර් 7ත් හැදුවා ඔව් සර් ඔව් 7ත් හැදුවා මං හිතන්නේ එකක් මම ඔයාලට පැහැදිලි කරා එකක් මං හිතන්නේ එතකොට පළවෙනි ගානේ දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතර සහ පහ ගණන් පහ පොඩි කොටසක් තියෙනවා මයි ටික මාක් කරන්නම්කෝ මෙන්න මේ ටික මොකද අටවෙනි එක ඔව් අටවෙනි එකක් තියෙනවා නේ අටවෙනි එකයි මෙන්න මේ දෙවෙනි දෙවෙනි ගානේ විතරයි තියෙන්නේ ඔයාල ඒක දැන් ඔහොම කරන්න හරිද මේ කරන්ට් එක නැති හින්දා ප්‍රශ්න තියෙනවා රයිටින් ටැබ්ලට් එකක් නැහැ අපි ඊළඟ දැන් මේ පාඩම අපි ඉවරනේ අද ඔයාලට ඊළඟ සතියේ මම පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා ඔයාලට මට කියන්න පුළුවන් එක මොකද්ද? ඔහොනේ. මොකද්ද? ඔයාලට මම ඇහෙනව නේද? කනෙක්ෂන් උතෝ ගිහින්ද? ඇහෙනවා සර්. ආ මේ මොකද්ද? මෙන්න මේකේ දැන් අපි පටන් ගද්දි මේකේ අමාරුනේ කොටස් ටික මට කියන්න පුළුවන් නේද අපි මේක සාකච්ඡා කරලා ඊළඟ පාඩම් පටන් ගමු ඈ හරිද මේ අමාරුනේ
දෙවෙනි තුන්වෙනි ගානේ මොකක් හරි තිබ්බොත් තමයි. පැහැදිලි නේද? එහෙම කරන්න පුළුවන් නේ? පුළුවන් සර්. හරි. එහෙනම් එතන මේ ප්‍රශ්නේ එන්නේ. අපි හැමුණොත් ඔයාලා මේක දිගටම හදන්න මගේ ස්ට්‍රීම් එක මම නවත්තනවා දැන්. හරිද? ඒ කියන්නේ වැඩක් නැති හින්දා කරන්න බෑනේ මේ වැඩේ. ඔව් කරන්ට් එක යනවා පුතේ. දැන් ඉතින් හිත හදාගෙන ඉන්න තමා තියෙන්නේ. දැන් පේනවා නේද? හරිම සුන්දර රටක් වෙලා තියෙන්නේ. ඉතින් අපේ අනාගතේ ඔයාලගේ අනාගතේ සෑහෙන්න නේද? හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ගැන සෑහෙන දුකයි ඉතින් මේ වෙලාවේ. කරන්න දෙන්න අපි ඔය පස්සේ සාකච්ඡා කරමු පොඩක් විධිවත්ව. දැනට ඔයාලා මේ ටික් කරන්න බලාපොරොත්තු නැති කරගන්න එපා. කොහොමත් ඔයාලට තියෙන එකම විසඳුම තමයි අධ්‍යාපනය. ඉස්සරහට මාව ගෲප් එකට ඇඩ් කරනවද? මම මේ අලුතෙන් ආවේ අද. ආ එහෙමද? මම මේ මෙහෙම කරන්නම්. අපි කසුන් සර් නම් මේ දවස්වල නැහැ. මේ මම පොඩ්ඩක් කතා බහ කරලා මට මේ බබුනේ දාලා තියෙන මේ මැසේජ් එක. ඔව් මම මැසේජ් එක දැම්මා සර්. ආ දාලා තියෙන්නේ. හරි එහෙනම් ඇඩ් කරයි. අර මේ දවස්වල පොඩ්ඩක් බිසි හින්ද ඇත්තේ ඇඩ් වෙයි ඈ. මම පොඩ්ඩක් එක මතක් කරලා තියන්නම්. හරි සර්. එහෙනම් අනිතර මම ආයෙ ඔයාලට අප්ලෝඩ් කරලා තියන්නම් පුතේ PDF එක උගම දාලා තියෙන හින්දා මම අප්ලෝඩ් කරලා තියන්නම්. හරි එහෙනම් කටි හදන්න අපි පස්සේ මේක ගැන කතා කරමු. අපි ඉන්න හිතන රටගෙන අපි වැඩිදුර සාකච්ඡා කරමු ඉස්සරහට. ඉතින් එහෙනම් දැනට ඔයාලා වැඩ කරන්න ඔය ටික කරලා තියෙන අපි අද පාඩම ඉවරයි. භාග පහසු පාඩමක් අපි ඊළඟ සතියේ විතර අපිට පටන් ගන්න තියෙන්නේ. මොකද්ද? ප්‍රතිශතනේ. ප්‍රතිශත. එහෙනම් ප්‍රතිශතත් එක්ක හම්බෙමු. එහෙනම් good night. යන්න පාවහවත් කටි යන්නේ. ඔහොම හිටියා වැඩේ කරා. දැන් කරන්ට් එක ගියපට නම් කමන්නේ. අනිත් අය ඉන්නේ. එනවාම කරන්න වැඩේ. එහෙනම් good night. bye. අපි ඊළඟ සතියේ හම්බෙමු.